පසුගිය ජනාධිපතිවරණ සමයේ සිදු වූ සීල් රැදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූ ලලිත් විරතුංග සහ අනුෂ පැල්පිටහට ඊයේ සිර දඩුවම් නියමුණා. ඔවුන් අද පෙරවරු 11ට පමණ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. ලලිත් විරතුංගගේ සහ අනුෂ පැල්පිටගේ සුවදුක් විමසීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ඩලස් අලහපිරවෙන මහත්වරුන් අද පෙරවරුවේ පැමිණියා. මේ අපේ රටේ ඉතිහාසයේ දේශපාලන සිරකරුවන් දෙදෙනෙක් නිර්මාණය වෙන අවස්ථාවක්. මෙවැනි සිර දඩුවමකට ලක් වෙලා මිලියන 100 ගණනක දඩයක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන අවස්ථාවක රටට ආදරය කරන සියලු මිනිස්සුන්ගේ රුපියල හරි එකතු කරලා ඔවුන් නිදහස් කර ගැනීම සඳහා වෙන අරගලය අපි කරනවා. හොරු සූත්‍රයක් තියෙනවා. හොරු 10ක් පල් හොරු 1යි. පල් හොරු 10ක් කම්බ හොරු 1යි. මේ සූත්‍රයේ මේ බැඳුම් කර වගේ කම්බ හොරු පිළිබඳව සමාජය විමතියට පත්ලා තියෙන වෙලාවක සත පහක් හොරගම් කරපු නැති ලලිත් විරතුංග මැතිතුමා නඩුකාරය තමගේ තීන්දුවත් කියනවා මේ කිසිදු මුදලක් ඔහු පෞද්ගලික පරිහරණයට දායර නැහැ කියලා. අපි ඔහු තනි කරන්නේ නැහැ ස්ථිර වශයෙන්ම අභියාචනා අධිකරණයට යන්න දැනට තීන්දුව කළා තියෙනවා. මේ අතර ලලිත් විරතුංග සහ අනුෂ පැල්පිට හට හිමි වූ සියදරුවම් සම්බන්ධයෙන් දේශපාලඥයින්ද අද අදහස් පළ කළා. මගේ බබුට පියෙන් යන වගේ වුණා ඒ නඩු තීන්දුව ඇහුවම අවංක නිලධාරියෙක් තමයි ලලිත් විරතුංග මැතිතුමා. ඒ නඩු තීන්දුවෙන් පස්සේ මට හිතෙනවා රාජ්‍ය නිලධාරීන් තවත් බය වෙනවා. බල්ලොත් එක්ක බුදිය ගත්තොත් මැක්කොත් එක නැගිටින්න වෙනවා. ලලිත් විරතුංගල වගේ අවංක නිලධාරීන් අවුරුදු මහමාරකට ඉතිරිය දැම්මා නම් අර මහ බැංකු බැඳුම් කරේ සම්බන්ධ නිලධාරීන් සහ ඒ නිලධාරීන් ආරක්ෂා කරන දේශපාලඥයෝ අවුරුදු 15කටවත් ඉතිරිය දානවා. අද පත්තර දිනනවා, රූපවාහිනී නාලිකා දිනනවා, තනි කර අපේ සල්ලි හොරමං කරලා පටන් ගත්තේ. මහ බැංකු බැඳුම් කරේ ආරක්ෂා කරපු නිලධාරීන් ඉරේ ගිහිල්ලා ඒකට අනුබද්ධ දුන්නු දේශපාලඥයෝ ගෙදර ගිහිල්ලා හරියන්නේ නැහැ. මගේ දැනුවත් හැටියට නියම මහත්මා ගති ගුණ තියෙන නිලධාරීන් මම දන්නේ ඇයි එහෙම වුණේ කියලා. නැත්නම් ඒ මනුස්සයාට සල්ලි ඕන මිනිහෙක් නෙමෙයි. ඕම හොඳ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ ඇයි කියන එක තමයි මම කල්පනා කරන්නේ. ඇත්ත ඒකින් තමයි දැන් ඉන්න නිලධාරීන් ලේසියෙන් අපි මොකක්වත් කිව්වට ලේසියෙන් කරන්නේ. මේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ දේශපාලඥයින්ගෙන් ඉලක්ක කරගෙන පල්ලි ගන්න වැඩ පිළිලක් මේ ක්‍රියා වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ හැම දෙයකින්ම පේන්නේ වල් නීතිය ගැනලා තියෙන ලංකාව. නීතිය එක්සත් ජාතිපක්ෂ නීතියක් බවට පරිවර්තනය කරගෙන යනවා. ඒක තමයි ඇත්ත දාන්නේ. දේශපාලන හිතවතුන්ට අදාළව හිතේශිවන්තයන්ට අදාළව නීතිය මේ බරෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපිටත් තියෙනවා. පුරවැසිභාවයේ ප්‍රශ්නේදී අපි අවුරුදු දෙකක් සටන් කළා තමයි කුමාර් ගුණරත්නම් සහෝදරයා පුරවැසිභාවයේ තහවුරු කරගත්තේ. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයා ලංකාවට ඇවිල්ලා පැය 4ක් 5ක් ඇතුළත පුරවැසිභාවය දීලා පැය 12ක් ඇතුළත මහ බැංකුවේ අධිපතික් කරා. එහෙමයි එහෙම නීතියේ කේකායට එක එක විදිහ.